හදන්නේ පොල් කේක් එකක් පොල් පැණි සහ කිතුල් පැණි නැතුව සීනි පාවිච්චි කරලා තමයි පොල් කේක් එක හදාගන්න යන්නේ සීනි වලින් හැදුවා කියලා වෙනසක් නැහැ රසට තියෙනවා දැන් බලමු මොනවද උමනා කරන දේවල් කියලා මම මෙතන පොල් ග්‍රෑම් 300ක් අරන් තියෙනවා ඒ වගේම පාම්පිටි ග්‍රෑම් 75ක් අරන් තියෙනවා පැණි වෙනුවට සීනි ග්‍රෑම් 220ක් අරන් තියෙනවා පොඩි බිත්තර දෙකක් बेकिंग पउडर ते हिंद हमारा इन सहाल कुरुंद पोतु सह करामु नटी एकट दमा कोटागत कुड़ुते हेंदा करांते नवा मेतन वतुर मिली लीटर एक सियासुवत्ते नवा मे वतुर एक उनुकरगन तो ने मामा मुली में कराने सीनी ग्राम देसी वीस सेन भाग्याक में वागे बाजने एकट दाला कैरमल करगन नवा पोल के लसन पाटा के ने सीनी को हुंदीन कैरमल करगन नोने දැන් මම දිය වෙලා නැති සීනිත් එකට එකතු කරලා මේ වගේ කලවම් කර ගන්නවා මේ වෙලාවේ ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයටත් වඩා අඩුවෙන් තියා ගන්න ඕනේ මම දැන් අංශක 180ට අවන් එක විනාඩි 10ක් ප්‍රී හීට් කර ගන්න ඔන් කරනවා සීනි ටික දැන් හොඳින් දිය වෙලයි තියෙන්නේ ඒ අතර මම මේකට වතුර එකත් එකතු කර ගන්නවා වතුර ටික එකතු කරගෙන මේ වගේ මිශ්‍ර කර ගන්නවා හොඳට උණු කරගත් වතුර තමයි එකතු කරගන්න ඕනේ. ඉතින් දැන් මේ වෙලාවේ මම ඉතුරු සීනි ටිකත් එකතු කරගෙන මේ වගේ කලවම් කරගන්නවා. මේ අතර මම එනසහල් කුරුඳු පොතු සහ කරාමු නැටි කුඩු එකත් එකතු කරගෙන මේ වගේ කලවම් කරගන්නවා. सामान्य दिग्गतियादी पोल टीका एकतु करगेने आयत कलवाम करगन्नोने दम्मे वेलावे पोल पेनी के पाट मदी कियला हितेनवा नम उनुवतुर मेसेंदी तुनकट ते काट टीका खदागने एकतु करन्न पुलुवा एतकोट पोल केक एकट लसन तद पाटक येनवा दम पोल पेनी एक हरी दम मम लिप ऑफ करला हुंदर निमेन्न तियेनवा पोल पेनी एक निमेन अतरतुर मम पांपिटी ग्राम 75 बेकिंग पाउडर ते हेंदी एक हमारा दागने मे वगे हलागन्नवा දැන් මේ වෙලාවේ පොල් පැණි එක හොඳින් නිමිලායි තියෙන්නේ මම මුලින්ම කරන්නේ බිත්තර දෙක මේ වගේ බෝල් එකකට දාගෙන වික්ස් එකකින් හොඳින් මිශ්‍ර කරනවා බීටර් එකකින් බීට් කරන්න අවශ්‍ය නැහැ හොඳටම නිමුණු පොල් පැණි එක මම දැන් බිත්තර එකට එකතු කරගෙන කලවම් කරගන්නවා දැන් මේ වෙලාවේ පිටි එකත් එකතු කරගෙන ආයෙත් හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් මම දැන් මේ බේකින් ට්‍රේ එකට පාච්මන්ට් පේපර් එකක් දාලා බටර් ටිකක් ගා ගන්නවා. දැන් මම පොල් කේක් බැටර් එක බේකින් ට්‍රේ එකට දා ගන්නවා මේ වගේ දෙපාරක් තට්ටු කරගෙන මම බේක් වෙන්න දාන්නයි යන්නේ සෙල්සියස් අංශක 180ට බේකින් මෝඩ් එකේ විනාඩි 35ත් 40ත් අතර කාලයක් තුල පොල් කේක් එක බේක් වෙනවා මේ කේක් එක බේක් කරගන්න මට විනාඩි 36ක් වගේ ගියා දැන් මම මේ වෙලාවේ කලින් අරන් තියාගත්තු පැණි මේස හැඳ උඩින් වක් කරගෙන බ්‍රෂ් කර ගන්නවා එතකොටයි පොල් කේක් එකේ උඩින් ඇලෙන ගතියක් එන්නේ අපි දැන් කේක් ඇල්ලක් කපලා කොහොමද කියලා බලමු මම දැන් මේ වෙලාවේ උණුවෙන්මයි කේක් එක කපන්නේ ඔයාලා හොඳටම නිමුණගෙන් පස්සේ කේක් එක කපන්න දැන් මේ වෙලාවේ පොල් කේක් එක හොඳටම නිමිලායි තියෙන්නේ ගොඩක් ලස්සන පාටකට ඒ වගේම සොෆ්ට්වෙයාර් තියෙනවා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරන්න මේ වගේ වීඩියෝ එකකින් අපි ආයේ හම්බ වෙමු